නිරංජනීව බොහෝ දිනක හඳුනගන්නේ රංගන ශිල්පිනියක් විදිහට වර්තමානයේ ඇය නිවේදිකාවක් ලෙසින් නැවතත් කටයුතු කරනවා නමුත් නිරංජනී මුලින්ම ශාස්ත්‍රයට සම්බන්ධ වුණේ නිවේදිකාවක් විදිහට ඉතින් ඇය ඇගේ අලුත්ම තොරතුරු කියන්න පසුගිය දපුවත් පතක් සමගින් එකතු වෙලා තිබුණා අපි අද ඔයාලට අරගෙන ආවේ ඒ කතා බහ මාව ගොඩදෙනෙක් හඳුනන්නේ රංගන ශිල්පිනියක් විදිහට තමයි. දැන් නම් මම නිවේදිකාවක් විදිහට නැවතත් කටයුතු කරනවා. නමුත් මම මුලින්ම ශාස්ත්‍රයට සම්බන්ධ වුණේ නිවේදිකාවක් විදිහට. අපි ආපු මග අමතක කරන්න හොඳ නැහැ. ඒ නිසා මම හැමදාම ඒකට මූලිකත්වය දෙනවා. අදටත් මම රංගන ශිල්පිනියක් කියනවට වඩා නිවේදිකාවක් කියලා මුලින්ම හඳුන්වලා දෙන්නට කැමතියි. නිවේදිකාව නිසා තමයි මට මේ හැමදේම ලැබුණේ හැමදාම වගේ ජාතික රූපවාහිනියේ දමිළ නිවේදිකාවක් විදිහට මම කටයුතු කරනවා ඒ වගේම ස්වර්ණවාහිනී නාලිකාවේ සිංහල නිවේදිකාවක් විදිහටත් සේවය කරනවා මං දමිළ කෙනෙක් කොහොම වුණත් අද වෙද්දී මං සිංහල නිවේදිකාවක් වෙලා සමහරු හිතනවා මම දමිළ පිටපත බලාගෙන සිංහලෙන් නිවේදනය කරනවා කියලා ඒක නම් ඇත්තක් නෑ ඇත්තම කිව්වොත් දමිළ වලින් සිංහල ලියන්න බෑ සිංහල ශබ්ද දමිළ අකුරු වලින් ගන්නත් බෑ දමිළ භාෂාවෙන් ලියාගෙන සිංහල භාෂාවෙන් කියවනවා කියන එක ප්‍රායෝගික දෙයක් නෙවෙයි ඒ නිසා මම සිංහල අකුරු වලින් ලියපු පිටපත බලාගෙන තමයි සිංහල ප්‍රවෘත්ති ප්‍රකාශය සජීවීව ඉදිරිපත් කරන්නේ මේ දේවල් වලට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා දැන් මම පාරේ යද්දි රංගන ශිල්පිනිය කියන එක අමතක වෙලා ඔයා නේද අර නිවුස් කියන්නේ ඔයා නේද අර ටැමිල් කෙනා සිංහල නිවුස් කියන කියලා මගෙන් සමහර අය අහනවා මට දැන් ඕනම වැඩසටහනක් කරන්න පුළුවන් හැබැයි ප්‍රවෘත්ති කියනවා කියන්නේ ඒ නිවේදිකාව හෝ නිවේදකයා යම් කිසි තරමකට තමන්ගේ පෞද්ගලික දේවල් යම් විදියකින් අමතක කරන්න ඕන සිවිල් ජනතාවගේ බලය සහ සිවිල් ජනතාවගේ විශ්වාසය දිනා ගන්න ප්‍රධාන මාධ්‍ය සාධකේ තමයි ප්‍රවෘත්ති ප්‍රකාශය කියලා කියන්නේ. ඒ නිසා මම දැන් දෙයක් කරන්න කලින් මම ප්‍රවෘත්ති නිවේදිකාවක්. ඒ නිසා මේක කරන එක හොඳද කියලා දෙපාරක් හිතන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා ඒක වෙනමම පුහුණුවක් කියලායි මට නම් හිතෙන්නේ. ඉස්සරනම් මම හරි ජොලි චරිතයක්. නමුත් දැන් ප්‍රවෘත්ති නිවේදිකාවක් උනාට පස්සේ මම ටිකක් තැම්පත් වෙන්න උත්සාහ කළා. ඒ නිසා අමාව ප්‍රවෘත්ති නිවේදිකාවක් ලෙසින් තෝරගත්තට මං ස්තුතිවන්ත වෙනවා. සමහර අය අහනවා ඒ තුලින් නිරංජනී ෂණ්මුගරාජා කියන සාමාන්‍ය කෙනාව නැති කරගත්තද කියලා. නැති වුණා කියන දෙයට හොඳ පැත්ත වගේම නරක පැත්තකුත් තියෙනවා. මම නිදහසේ කරපු දේවල් ඒ තුලින් මට කරන්න ලැබෙන්නේ නැහැ. හැබැයි අපි වයසට යනවා. කාලෙන් කාලයට අපි පරිණත වෙනවා. ඒ පරිණත වෙද්දී අපේ ජීවිත තව කෙනෙකුට පාඩමක් වෙන්න ඉඩ තියෙනවා. මගේ ජීවිතේ දිහා බලලා කෙනෙකුට මම හොඳ පණිවිඩයක් දෙන්න ඕන. මම අවුරුදු 30 කණක් ජොලිය හිටපු ජීවිතේ ජීවත් වුණානේ. ඒ නිසා දැන් පරිණත වීමත් එක්ක මෙහෙම ජීවිතයක් ලැබුණා කියලා මට හිතෙනවා. මගේ තනිකඩ ජීවිතය වෙනස් කරන්න දැන් කාලෙ ළඟයි. ඒ ආරංචිය දැන් ගොඩ දෙනෙක් දන්නවා. අපි විවාහ වෙන්න උන අපි තේරුම් ගත්ත මිනිස්සයා එක්ක හැම මිනිස්සයටම ස්වභාවයෙන්ම ගුණාංග දීලා තියෙනවා ඒ ගුණාංගයන්ට කැමති කෙනා එක්ක තමයි අපි දීග ගන්න ඕන නැත්නම් මේක කරන්න හොඳ නෑ මගේ ජීවිතේ මීට කලිනුත් ආදර සම්බන්ධතා තිබිලා තියෙනවා ඒවා යම් කිසි තැනකදී බිඳෙන්න අපේ මේ ස්වභාවයේ තේරුම් නොගැනීම හේතු වෙන්න ඇති ඒ නිසා ඕනම කෙනෙක් හොඳ වගේම නරකත් විඳින්න ඕන. මගේ දහඩිය ගඳත් එයාට දැනෙන්න ඕන වගේම මගේ සුවඳත් එයාට දැනෙන්න ඕන. පැය 24ම මට සුවඳ හමන්නම බැහැනේ. මගේ දාඩිය ගඳත් එනවා. ඒ මිනිස්සයාට ඒක ආතරේ වගේ දැනෙන්න ඕන. මට වගේම එයාගේ ජීවිතයත් ඒ විදිහම තමයි. එතකොට තමයි ජීවිතේ ආතරෙන් ගෙනියන්න දෙන්නෙකුට පුළුවන් වෙන්නේ. එයාව මට මගේ යාළුවෙක්ගේ මාර්ගයෙන් තමයි මුණ ගැහුනේ. එයා ලංකාවේ සිනමා ශාස්ත්‍රය ගැන දැනගෙන හිටියේ නැහැ.
මම රංගන ශිල්පිනියක් කියලා දැනගෙන හිටියෙත් නෑ. එයා පුංචි කාලේ ඉඳන් ඉගෙනගෙන තිබුණ විදේශ රටක. ඉතින් දවසක් එයා අම්මාව දැක්කා. එදා මම සාරියක් ඇඳලා හිටියේ. එයා මගේ යාළුවගෙන් අහලා තිබුණා. අපි කතා බහ කළා. අපි ටිකක් ආශ්‍රය කළා. එයාගේ පවුල් පසුබිම සහ මගේ පවුල් පසුබිම වෙනස්. අපි දෙන්න ශේෂ්ත්‍ර දෙකක. එයා සිංහල කතෝලික, මං තමිල හින්දු. ඒ නිසා අපේ පසුබිම් වෙනස්. අපි ආශ්‍රය කරද්දී එක තැනකදී මම මේ ගමන ඔයා එක්ක යනවා කියලා එයා තීරණය කළා තිබුණා. ඊට පස්සේ ඉතින් මමත් ඒ තීරණයට කැමති වුණා. හැබැයි මේ ගොඩක් දේවල් මම බලාපොරොත්තුනු දේවල් නන් නෙමෙයි. මම නුවර ඉපදුණු දමිල ගැහණු ළමෙක්. ගමේ ඉඳන් කොළඹට ආවා. අද වෙද්දී ලංකාවේ මම එක්තරා විදිහකින් මිනිස්සු හඳුනන කෙනෙක්. හැබැයි මට කලින් කොච්චර දරුවන් කොළඹට නුවර ඉඳන් ඇවිත් ඇද්ද? එයාලට නැති දෙයක් අද මට මගේ ජීවිතේ තියෙනවා. නුවර හිටපු ඒ කෙල්ලට රංගනේට එකතු වෙන ආසාවක් කවදාවත් තිබුණේ නැහැ. ජීවිතේ කවදාවත් එහෙම ආසාවක් දැනුන්නේ නැහැ. එයාගේ හීන කියලා එකක් තිබුණෙත් නැහැ. අදටත් මට ඉලක්ක නැහැ. සැලසුම් කළා දෙයක් කරනවට වඩා ලැබුණ දේ සැලසුම් කළා කරන එක හොඳයි කියලායි මම විශ්වාස කරන්නේ. මම මැරීගෙන පාඩම් කළේ නැහැ. හෙට විභාගේ නම් අද පාඩම් කළා. ඒක කොහොම හරි සමත් වුණා. ඒක තමයි මගේ හැටි. නුවර ඉඳන් මං කොළඹට ආවේ ගායිකාවක් වෙන්න. මම උසස් පෙළ ඉගෙන ගනිද්දි එක්තරා හේතුවක් නිසා මට උසස් පෙළ ලියන්න බැරි වුණා. ඒක මට ලොකු ප්‍රශ්නාර්ථයක් වුණා. අනාගතේ මම මොකක්ද කරන්න කියලා මටම හිතුණා. මොනවා හරි කරලා පවුල් බර අරගන්න මට ඕන වුණා. ඒ නිසා මම කොළඹ ආවා. ගායිකාවක් නොවි නිවේදිකාවක් වුණා. රංගන ශිල්පිනියක් වුණා. මේ හැමදේම අහඹු අවස්ථා වුණාට මම ඒවට ලොකු වටිනාකමක් දුන්නා. විවාහයෙන් පස්සේ මම රංගනේ අත්හරිනවද කියන ප්‍රශ්නෙට ඒ තීරණය ගන්න එයා මට අවස්ථාව දීලා තියෙන්නේ. ඒ වෙනුවෙන් එයා මට කිසිම තහංචියක් දාලා නැහැ. එයා එක දෙයයි මට කිව්වේ. ඔයා චරිතයක් බාර ගන්නකොට ඔයා අද අලුත් පවුලකට අලුත් සමාජයකට යන්න යනවා කියලා හිතන්න. ඔයා කලින් කරපු චරිත මට අදාළ නැහැ. දැන් චරිතයක් බාර ගනිද්දි මම ගැනත් හිතන්න කියලා විතරයි එයා මට කිව්වේ. හැබැයි මගේ එකම ආසාව හොඳ බිරිඳක්, හොඳ ගෘහණියක් වෙන්න. ඒ වගේම හොඳ අම්ම කෙනෙක් වෙන්න. ගෘහණිය කියන චරිතය හරියටම කරන්න දැන් මම ආසයි. කියලා තමයි නිරංජනී අවසන් වශයෙන් කියලා තිබුණේ. කොහොම වුණත් රංගන ශිල්පිනියක් විදිහට අපි කාගෙත් ආදරය අඩු නැතුව දිනාගත්ත නිරංජනී ෂණ්මුගරාජාට සුභ අනාගතයකට අපෙන් උණුසුම් සුභ පැතුම්.